දෝෂණය වංචාව නාාස්තියෝ අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිපිෂන් ටෙලිවකියෝ තැන් අදලයන්නේ තුන්සියාසූ අට වැනි ටෙලිවකය. අප ඊයේ ටෙලිවකෙන් පෙන්වාාදුන් පරිදි. නේද අIMF ලැබුණත් එම නැත්තා ලැබෙන කල්ගියත්? ඇත්තටම මේ ඒක්කම ජනාධිපති රනිල් වික්‍රම සිංහත් නේද මේ සියලු මාතෘකා හරි පරිස්සමින් අරගෙන බැරුහාම එක්තරා බරපතල ගැටලුවක් මතුවමින් තිබෙන. ඒත් තමයි මේ අපි ජීවත්තන සමාජයේ අපේ මාධ්‍යය. අපේ මාධ්‍ය මේ මාතෘකා නිබැරදිව විචාරන්නේ නෑ. විමසන්නේ නෑ. එහෙම නැතුව තමයි අපි මේවා වාර්තාකරපින් ඉන්නේ. එනිසා බරපතල ප්‍රලාප දිගින් දිගටම සමාජ ගත විමින් තිබෙන. හොඳේ දැන් ඇතටම අපේ සමහර මාධ්‍යය අපේ රටේ චන්දදායකන්න මේ දැනුවත් කිරීමේ වගකීම. හරියටම ෂ්ට කරනවාදක එනෙක්ක ප්‍රශ්නාාර්ථය. දැන් තේරුම් ගන්ට ඕනි මාතෘකාවත්වයෙනවානේ ඒ තමයි මේ දේශපාලනක්ඥා. ේශපාලක්ඥා ඉළඟට බුද්ධිමත් දේශපාල්ලක්ඥ ඉළඟට නිර්මාණශීලී බුද්ධිමත් දේශපාලලක්ඥ නේද. දැන් මේ උගත් දේශපාලක්ඥ ඉතයි වැදගත්ත මාතෘකාව උගත් දේශපාලක්ඥා නද. දැන් මේ වගේ මේ අපි පටබඳන ඒ උදෘතියන් එක්ක මියය කවුද කියලා අපි මේ සමාජයට කියන්න ඕනේ හොදේ දැවඔබට මතක ඇති අපි ටෙලිවැැකී ලිවීම ආරම්භ කළ මුල් අවස්ථාව ඉඳළම. අපි එක්තරා තැනක හිටගෙනින්වා ොකක් දේ තැන ජයාර්ජ්‍යයවර්ධනගේ විවස්ථාව මේ රට්ට විනාශ මුකට ඇදගෙනාන එක් ප්‍රධහන සාධකයක් කියලා. හොඳේ ඒක එක්තරාවිියක යක්ෂව්‍යවස්ථාවක් කියලා. එක්තරාවිදිහක වියරු ව්‍යවස්ථාවක් නේද මේක වෙනස් කළ යුතුයි කියන තැනම් ඉදල තමයි අපේ තාක් ටෙලි වැැ ලවේ හොඳේ ලියන්ට වෙන්නෙ එෙම තමයි ඒක වෙනස් කරනක හරිිය ැන්ද ොහෝ විදවතුන් විශෂෙන් මහා සංගරත්නය ප්‍රමුඛ ආගමික පූජක පක්ෂය මේ වස්ථාව වෙනස් කරන්නට ඕනෙ කියන තැනට බරපතල විදිහට පෙට ඇවිිල්ලා හොදේ දැන් ඒ සඳ අලුත් තිවස්ථාවකුත් කරලියයට ඇවිල්ලා. ඇත්තටම පිටු දාහක දෙදහක්ක එන්න මහා ලේකන. හරද අර භයානක වචන හරම්බෙහෙම දාලා. ඇත්තටම වැඩක් නෑ. සරල මේ සාක්යේ දාාගනයන්ට පුළුවන් විදිහට නීති ගරුක රටක් කදන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඔය අලුත්්‍යවස්ථාව ඇතුළේ තිබුුණ හම හොඳට ෝම ඇති. ජනතාව ආරක්‍ෂාකිරීම සඳහා පමණමයි. ජනතාව සතුටින් ටැබීම සඳහා පමණමයි රටකට ප්‍යවස්ථාවක් ඕන වෙන්නේ. හරිද දැන් ඉල්ලඟට මේ ඔය මේ මතක ඇතුව අලුස්්‍යවස්ථාව ඇතුළේ ගරු අධිකරණයට නීතියට උඩින් ඔය පියාම්බන්ට ඒ කාධිපති ියරු මිනිස්සුන්ට ඉඩති අන්ටනම් හොඳ ෑය එක මතකතියාගට හොදේ මේ සඳහත් මේ විවෘත සමාජ කතිකාව නිර්මාණය කරන්ටම ඕනේ. දැම් බලමු අදාපේ මාතෘකාට මුනේද අපේ ටෙලිවක ප්‍රදහන අරමුණ වෙති යොමුවෙන්ටම අවශ්‍යයි. ඒ තමයි මේ ජනපති රනිල්වම යොදාගන්ට වෙනවා හොද එකට සමාවෙන්ට ඕනේ. හොඳේ ඔහු දැන් ඉන්න චීනයන චීනයට යන්ට පෙර. CCTV නාලිකාව සමක සාකච්ඡාවක් කලා. OC නාලිකාව මේ චීන මාධ්‍ය ඇතුළෙ තියෙන ටෙල්විෂන් නාලිකාවා. ඒ සාකච්ඡාවවෙේදී ජනාධිපති රනිල් කිව්වා තමා අද චීනේ දියුණුව ගැන මවිතයට පත්වෙනවා කියලා. තමා එදාගිය කාලෙ වගේ නෙමෙයි දැං චීනය පුතුම විදිහට දියුණු වෙලා කියලා. අන්ටකු. විශාල පයවර්තනයම්මන් දැකල තියෙනවා චීනේද. එදාගිය චීනේ අද චීනය අතර. විශාලෙන් සක්තියනවා. මන්ගේ පළවෙනි අවාරස්ථාවදී, පාර පිල්ලතිබෙන සැයිකල් බයිසකල්වදී. අදගුවත් පාර පිල්ල තියෙන කාර්වදී විශාල නිවාස තින ලොකු කර්මා අන්ත තියනවා මේ මේ දියුණුව. යන මත් ද පත්. දැන් අපි බලමුූ එදා චීනයට යනකොට දුප්පත්චීනයයක් අපිත මමුකෝ ඒ තරන් දියුණු නෑ කියලා. අද දියුණු චීනයකටත් මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට යන්ට වෙලා තියෙන අනේද. දැන් මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේ රටේ අගමැතිකම් කළ හයවතාාවක් හොඳේ. ඉළඟට මේ රටේ දැවන්තම දේශපාලන පක්ෂය U.MP. නයි කැවෙලා හිටිය. ඒක පස්සෙ බින්දුවට වැටිච්චක වෙනම කතාාවක් හරිය දැන්. ඇත්තටම චීනය මේ කියන විදිහට. ජනපති රනිල්වත් මවිතයට පත් කරන තර්මයේ දියුණුවක් ලැබිය කොහොමද එක බලන්ටම් වටිනවාේ නේද. අද ලෝක ආර්ථිකේ දෙවනි තැන දෙවනි තැන හිමිවෙලා තියෙනෙ චීනයට. හොඳේ ඒම චීනයක් කොමද හැතුනේ දැන් ඔය කොවිඩ්වා සංගතය ආ යුක්‍රේණ රුසියා යුද ගැටුම ආවනේද ෝකයේ සහර රටවල බහන්ඩ හා සේවාමිල ඉහ ගිය. අපේ වගේටවල බාන්්හසේව ල බිඳ වැටල අපි දිගු පොලින්ග වට ගනේද ඒහත්ඒ අවස්ථාවත් චීනනාර්ථික ශක්තිමත්ව ඉදිරිීටි ගියා ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය අයිති චීනයට අද ලෝක දල්ල ජාතික නිෂ්පාදනයෙන් සියයට දහන් නවයයි දසමතුනක් අයි සිට දහනමෑ දසමත්තුනක් අපි මේ චීනය චීනය කිවට ඇත්තටම හරි වචනය චීන සමුහහාණඩ. හොඳේ දළවශයෙන් බිලියන එකයි දසව තුනක විතර ජනගහනයක් ඉන්න රට. ලෝකයේ වඩාත්ම ජනාකීරණ රාච්චය මේ රට එකනේ චීන කමිනිස්ට් පක්ෂය තමයි පාලනය කරන්නේ මේක තනි පක්ෂ රාච්්‍යයක් හොඳේ චීනේ සමාජවාදී රට නමුතාර්ථිකය විවෘතයි හොඳේ දැන් මේ චීනේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්‍ෂණටි කරම්බලන්න පාලනය සමාජවාදී. ආර්ථිකයේ විවෘතයි. විනය අංක එකට පවත්වගෙන යනවා විනය. හොඳේ ආයෝජිකින්ට අඩු මුදෙලට ශ්‍රමයගන්ට පුළුවන්. ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා. බදු සහන දීල තියනවා. හොඳේ විදෙශ මුදල් තරංගකාරී ලෙස භාවිතකරන්ට අවස්ථාවදීල තියෙනවා. සෑම පුද්ගලයකුටම උසස් ජීවන මට්ටමක් සඳහාවන ආදායමක් පෞත්තගෙනයන්ට රට නිර්මාණය කරලා තියෙනවා. මේ රට ගොඩනැක වූ නායකින් තුම් දෙෙනෙකුගේ නම්. තවයින්න නමුත් තුන් දෙෙනෙකුගේ නම් ඉහලම්ම කියවෙනවා. එක් අයෙක් මා ඔස්සේතුන්. ද ද්ගලයා ෂෝන්ලයි ඉල්ඟටට ඩෙන්න්ශයාෝපිං මේ නායකින් විවිධ පරාජයන්ද සමග තමයි. හොඳට මතකතියාගන්න විවිධ පරාජයන්ද සමග තමයි අඩු වැඩි වශයෙන් ශ්‍රීනය ගොඩ නගන්ට හේසුනේ. විශේෂෙන් ෂෝඇන්ලයිගේ ඔය තියනවා මේ හතර නදීකරණය කියලා චීනය අලුත් රටක් බවට පත්කරන්නට මේ. හතර නවීකරණය ඉවහල් වනා මුකක්ද තර නවීකරණය කියන්නේ කර්මාන්ත කෘෂිකර්මාන්ත ආරක්ෂක විද්‍යාව සහ තාක්ෂණය මේටික අලුත් විදිහකට නිර්මාණය කලා හොඳේ දැංුවේ ඩෙන්ශියෝපින් එක අවස්ථාවක කියනවා දටහගන්න. බලලෙකු මියයා අල්ලා ගන්නා තෙක් බලලගේ කළු හෝ සුදුහොයන් එපා කියලා. බලගේ හ සුදුකොයන්ටපා මීියාව අල්ලගන්න තෙක් කියලා හොඳේ ආර්ථික ප්‍රතිපත්ති ඒ ඔහු කිව්වේ මේ ආර්ථික ප්‍රතිපත්තියට ධනවාදිද සමාජවාදද යන්න තවදුරටත්වලංගු නැති බවයි හොඳේ එසේම ඔය ඩෙන්න්ක් එක අවස්ථාවක කියනවා මිනිස්සා විසින් නොව නීතියෙන් පාලනය කරන රටක් නීතියෙන් පාලනය කරන රටත් ඔහු එහම ටක් තමයි ඔහු විශ්වාසක කළේත් හදන්ට මහන්සි වනේ හොඳද මේ චීනය ගොඩනැකූ පාලකේ දැංවැදගත්ම ප්‍රශ්නය. උගතුන්ද බුද්ධිමතුන්ද මේක තනි වචනයක් නෙවෙයි. අපි බැලූ බැල්මටම මේ වචනය පාවිච්චි කරන්නේ උගත් සහ බුද්ධිමත් කියලා. උගතුන් සහ බුද්ධිමතුන් යනු දෙකම එකක් වගේ පේන්නේ නමුත් මේ දෙක වර්ග දෙකක්. හෙට ටෙලිවැකයෙන් අපි බලමු උගතුන් සහ බුද්ධිමතුන් කියන්නේ කෞද ඇත්තටම අපට වැරදුනේ කොහේද කියලා. එනම් අද ටෙලිවැකය. अवसान करना